අයිබෝන් දිලි ක්‍රයිම් ටීවී සීරීස් එකේ සීසන් 1 වල එපිසෝඩ් 3 එක අද අපි බලමු. සිද්ධිය වෙලා දෙවනි දවසේ දැන් වෙලාව රාය 11යි. DCP ජයගේ කනට ගහලා අහනවා ඇයි තමුන් මහීපූල් වලට ගියේ කියලා. ජය කියනවා මං එහි ඉඳී නැහැ මං ඉඳී මෙරෝලි වල කියලා. අනික මේක මගේ ෆෝන් එකත් නෙමෙයි කියලා කියනවා. බුපින්ද්‍ර කියනවා මේ අහනවා තමුන්ව අත්අඩංගුවට ගන්න අපිට ඕන තරම් සාක්ෂි තියෙනවා. බස් එක සහ ෆෝන් එක. අපිට දැන් ඉඳපු අනිත් අයයි වෙච්ච දෙයි හරියට කියන්න කියලා කියනවා. සිද්ධි ඇත්ත කියලා දැනගත්තාම ජය සිං හරි මම කියන්නම් කියලා කියනවා. DCP වාතිකා මුල ඉඳලම පටන් ගන්නවා කියලා ජය සිං ඉස්සරහින් පුටුවක් තියලා ඉඳ ගන්නවා. අපි ආලව මුනිර්කා බස් නැවතුමේ නගගෙන රවුමක් එක් කරගෙන ගියා. මාත් එක්ක 6 දෙනෙක් ඉඳියා. මටේ කොල්ලත් එක්ක පොඩි කෝන්තරයක් තිබ්බා. ඉතින් අපි උට පහර දුන්නා. කෙල්ලත් ආවා ඌව බේරගන්න. අපි කෙල්ලටත් ගැහුවා. පස්සේ අපි කෙල්ලව බස් එකේ පිටිපස්සට අරගෙන ආවා. අපි යාව බිමට දැම්මා. එයා ගොඩක් දඟලන්න ගත්තා. මට ගොඩක් තරහ ගියා. ඉතින් මං එයාව දූෂණය කළා. ඉස්සරහිනුයි පිටිපස්සිනුයි දෙපැත්තෙම. අනිත් අයත් එහෙම කරා. පස්සේ ඒකී අපි එක්කෙනෙක්ගේ රහස් තැනක් හැපුවා. ඉතින් අපි ආව හොඳටම ගැහුවා. මට තවත් තරහ ගියා. බස් එකේ පොල්ලක් තිබුණා. මම ඒක බැස්ුවා ඉස්සරහිනුයි පිටිපස්සිනුයි දෙපැත්තෙම. ඊට පස්සේ මම යාගේ ඇතුළට අත දාලා බඩවැල් එළියට ඇදලා ගත්තා. අපි යාලව යන බස් එකෙන් තල්ලු කරලා දැම්මා. ඊට පස්සේ යට කරන්න හැදුවා. මම හිතන්නේ උන් දෙන්නම බේරුණා. DCP වාතිකහනුව අනිත් ඇත් යාගේ බඩවැල් ඇදලා ගත්තද කියලා. ජය කියනෝ නැහැ කියලා. කෙල්ලව දූෂණය කරලා තඩි බෑවා. පොල්ල බැස්ුවෙත් මම, අත ඇතුළට දැම්මෙත් මම, බඩවැල් එළියට ඇද්දෙත් මම. එයාලා එහෙම කරේ නැහැ කියලා කියනවා. DCP වාතිකාට තරහ ගින් ජයසිංහට සපත්තුවෙන් ගහලා කුණුහරපයක් කියනවා. DCP වාතිකා කියනවා මේ නිලධාරීන් තමුන් එක්ක තව පැය 18ක් ඉන්නවා. මෙයාලට පුළුවන් ඕනම දෙයක් තමුන්ට කරන්න. ගහන්න, තලන්න, පොඩි කරලා දාන්න. ඒත් සලකුණක්වත් තියන්න එපා කියලා DCP වාතිකා පොලිස් නිලධාරීන්ට කියනවා. මේ සිද්ධිය බලාගෙන නීතිත් එතන ඉන්නවා. නීති කියනවා මට නම් ඌව අල්ලන්නවත් ඕනේ නැහැ කියලා. ඇත්තටම ඇයි උඹලා එහෙම කරේ කියලා නීති අහනවා. ජයි කියනවා අපි යාළව මංකොල්ල කන්න තමයි හිතුවේ. ඒත් ඒ කොල්ල කෙල්ලත් එක්ක විනෝද වෙනවා දැකලා අපි හිතුවා අපිටත් විනෝද වෙන්න පුළුවන් කියලා. මේ හැමදේම පටන් ගන්න හේතුුනේ ඒ කොල්ලා. උන් වගේ මිනිසුන් නිසා අපේ රටේ සංස්කෘතිය බල්ලට යනවා. ප්‍රසිද්ධියේ කොල්ලෙක් කෙල්ලෙක් එක හැසිරෙන විදිහද මේක? ලැජ්ජාවක් නැතිකම. කොල්ලා එහෙම කරනකොට කෙල්ලත් හොඳට ඒ කොල්ලත් එක්ක විනෝදුණා. ඒක දැකලා අපිට මෙහෙම කරන්න අදහසක් ආවා. උඹලට මෙහෙම කරන්න තියෙන අයිතිය මොකද්ද කියලා අහලා බුපේන්ද්‍රත් නැගිටලා සපත්තුවෙන් ජයිට ගහනවා. ජයි කියනවා මට උන්ව මරන්න උමනාවක් තිබ්බේ නැහැ කියලා. අමර තමයි බස් එක ඩ්‍රයිව් කරේ කියලාත් කියනවා. අපි ඊට පස්සේ හිතුවා යාළුවව හප්පගෙන යන්න ඕනි කියලා. ඉතින් DCP අහනවා බඩවැල් වලට මොකද කරේ කියලා. ජයි කියනවා මන් දන්නේ නැහැ ඒව කවුරු හරි අරගන්න නැති කියලා. මට මේ කරපු දෙයට පසුතැවෙන්න ඕනෙත් නැහැ මම පසුතැවෙන්නෙත් නැහැ කියලා ජයි කියනවා. ඊට පස්සේ පොලිසිය දැනගන්නවා මෙයා මීට කලිනුත් මේ වගේ දේවල් කරලා පොලිසියෙන් කට්ටි පැනලා ඉන්න පුද්ගලෙක් වෙන්න ඕන කියලා. මේ අතරතුරේ ජයගේ අයියව සහ මල්ලිව හොයන්න සිවිල් පොලිසිය මෙරෝලි වලට ගිහින් ඉඳී. එහිදී ජයි එක්ක අමනාප පුද්ගලෙක් පොලිසියට උදව් කරන්න කැමතිලා තියෙනවා. දිල්ලියේදී DCP වාතිකා බුපේන්ද්‍ර සහ නීති ඇතුළු පිරිස ජයිගෙන් තව විස්තර ගන්නවා. DCP වාතිකා හොයාගත් තොරතුරු මේ වෙලාවේ හැමෝටම කියනවා. ඔයාලා 6 දෙනෙක් ඉඳියා. විකාශ්, බ්‍රිගේෂ්, ආලෝක්, සෝනු සහ අමර්. අමර් කියන්නේ තමුන්ගේම සහෝදරයා. විකාශ් ජිම් එකක වැඩ කරන එක්කෙනෙක්. බ්‍රිගේෂ් පළතුරු විකුණන එක්කෙනෙක්. එයාලා දෙන්නම ඉන්නේ ඔයාගේ පළාතේ. මේ විදියට 5 දෙනෙක්ගේ නම් සහ හොයාගත තොරතුරු කියනවා. ඒත් සෝනු කියන කෙනා ගැන කිසිම හරියාකාර තොරතුරක් නැහැ. අනික සෝනු කියන්නේ යාගේ ඇත්ත නමත් නෙමෙයි. ජයි සහ පිරිස සෝනුගේ නමවත් හරියට දන්නේ නැතුව මේ වගේ දෙයක් කරන්න හිතුවේ කොහොමද කියලා DCP වාතිකා අහනවා. ඊට පස්සේ සෝනුව ජයිට සම්බන්ධ වුණේ කොහොමද, එයා එක්ක තිබ්බ ගනුදෙනු මොන වගේද කියලා තොරතුරු අනාවරණය කරගන්නවා. සෝනු මිනිසුන්ට කතා කරන විදිය හරි අමුතුයි. එයා වැඩත් ඉක්මනට අල්ලගත්තා. ඒ නිසා එයාට ජොබ් එකත් ඉක්මනට හම්බුණා කියලා ජයි කියනවා. බස් එක හොදලා NICA එකේ වැඩ කරන්න ඉඳියේ. උදේ නිවුස් දැකලා බස් එක රවිදාස් කැම්ප් එකේ දාලා පැනලා යන්න තීරණය කළා. සෝනුවයි ආලෝක්වයි වෙන වෙන තැන්වලින් බස් එකගෙන ආවා. එයාලා පැනගත්තා. එනකොට තමයි මාව පොලිසියට කොටුුණේ කියලා ජයි කියනවා. මේ මහා රෑම සිවිල් පොලිසිය විකාශවත් හොයන්න පටන් අරගෙන තියෙනවා. පොලිසිය තොරතුරු ලබා ගන්න යොදාගත පුද්ගලයාට විකාශ්ගෙන් කෝල් එකක් ඇවිල්ලා තියෙනවා. විකාශ් ගමේ තත්ත්වය මේ මිනිහයාගෙන් අහලා, ඒ වගේම බ්‍රිගේෂුත් එයත් එක්ක එනවා කියලා මේ මිනිහයාට කියලා තියෙනවා. මේ පුද්ගලයා රඟපාලා සියලුම පොලිසියට මේ වෙලාවේ කියනවා. ජයිගේ ෆෝන් එකෙන් දාදාගේ එහෙම නැත්නම් එයාගේ අයියාගේ ෆෝන් නම්බර් එක හොයාගන්නවා. එළියේ මෙහුම් වල ඉන්න පොලිස් නිලධාරින්ට ඒක ලැබෙනවා එයාව හොයාගන්න කියලා. පොලිසිය දාදාසිංහ හොයාගෙන යනවා. එළි ඉන්න අංකල් කෙනෙක්ගෙන් පාර අහගනවා. ගෙදරකට ගිහින් දොර ඇරියාම දාදාසිංහද කියලා ඇහුවාම ඔව් කිව්වහම පොලිසියෙන් ගේ ඇතුළට යනවා.
දාදාගේ බිරිඳ වයි ළමයා වයි වෙනම කාමරයකට දාලා දාදාගෙන් වෙනම ප්‍රශ්න කරනවා. දාදාගේ පවුලේ ළමයි 3 දෙනයි. දාදා අමර් සහ ජයි. එයාලගේ ගෙවල් රාජස්ථාන වල කරෝලි කියන ගමේ තින්නේ. එහෙ දැන් ඉන්නේ මෙයාලගේ අම්මයි තාත්තයි විතරයි. දාදා ඉඳලා හිටලා තමයි කරෝලි වල එයාගේ අම්මවයි තාත්තවයි බලන් යන්නේ. අමර්ව අල්ලගන්න පොලිසියට උදව් කරන්න කියලා පොලිසිය මේ වෙලාවේ දාදාගෙන් ඉල්ලනවා. නැත්තම් අපරාධකරුවෙක්ට උදව් කරා කියලා දාදට හිර යන්න වෙනවා කියලා පොලිසිය කියනවා. පොලිසිය මේ වෙලාවේ උපායක් යොදනවා. අම්මලාට කෝල් කරලා අමර්ගේ ෆෝන් එක වැඩ නැහැ ඉන්න තැනක් හොයලා කියන්නේ කියලා පොලිසිය දාදාට කියනවා. දාදා එයාගේ අම්මට කෝල් කරනවා. කෝල් කරලා කියනවා අම්මේ අමර්ගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ එයා ඉන්න තැනක් දන්නවද කියලා. අම්මා කියනවා අමර් ඉන්නේ මෙහෙ කියලා. තොරතුරු වලද වහම පොලිසිය ෆෝන් එක ගන්නවා. ඒකම එක පොලිස් නිලධාරී දාදාගේ ගෙදර නවතිනවා. පොලිසිය එළිය හැම තැනම රැකවල් දාලා තිනෝ විකාස් සහ බ්‍රිගේෂ්ව අල්ලගන්න. තොරතුරු ලබා දුන්න පුද්ගලයාත් එතන ඉන්නවා. ඒකම විකාස් වෙනවා. පොලිසිය ඔහුව අල්ලගන්නවා. විකාස්ව වාහනයට දාලා බ්‍රිගේෂ්ව අහනවා. එයාත් දැන් එයි මගේ පස්සෙන් ආවා කියලා විකාස් කියනවා. පොලිසිය බ්‍රිගේෂ්වත් අල්ලගන්න ලෑස්ති වෙනවා. ඒකම පාරදී පොලිසිය බ්‍රිගේෂ්වත් දැකලා අල්ලගන්නවා. ඩීසීපී වාතිකාට ඒක වාර්තා කරනවා. ඩීසීපී වාතිකා නීතිට කියනවා මේවා ගෙදර අයට කියන්න එපා. මේවා මාධ්‍යට තොරතුරු යන්නේ කොහොමද කියලා එයාවත් දන්නේ නැහැ කියලා. ඒකම කාර්කයා පැත්තේ විනෝද් ඉන්නවා. එයා මේක අහගෙන ඉන්නේ. මෙයාලා හොස්පිටල් එකට එනවා දීපිකාගෙන් තව කට උත්තරයක් ගන්න. ඒත් ලෙඩාගේ තත්ත්වය බරපතල නිසා ඩොක්ටර්ට අවසර දෙන්නේ නැහැ. භූපේන්ද්‍ර සුධීර කරෝලි වලට යවනවා. සුධීර ටීම් එකක් තරම් බඩුත් ලෑස්ති කරගෙන පිටත් වෙනවා. මේ අතරේ විම්ලා ඇතුළු පිරිසට ආකාශ්ගේ දීපිකාගේ පර්ස් ඇතුළු බඩු භාණ්ඩ වල දාලා තියෙනවා හම් වෙනවා. ඒ හම්බෙන්නේ විකාශ්ගේ ගෙදරදී. වාතිකා විකාශ් සහ බ්‍රිගේෂ්ගෙන් කට උත්තර ගන්න කාලේ නාස්ති කරන්න යන්නේ නැහැ. එයාට අවශ්‍ය සෝනු සහ ආලෝක්පයි. ඩීසීපී වාතිකා සහ භූපේන්ද්‍ර කෝපි එකක් බොන්න හදනකොට එතනට එනවා විනෝද්. විනෝද් ඇවිල්ලා රෙස්ට් එකක් ගන්න අහනවා. ඒ ඩීසීපී වාතිකා මේකට අවසර දෙන්නේ නැහැ. සුදීර් ඇතුළු කණ්ඩායම කරවලු වලට යන අතරතුරේ එයා එයාගේ පොලිස් නිලධාරින්ට කියනවා ඔයාලා මොනවාක්වත් කතා කරන්න යන්න එපා. මම කතා කරලා එහේ පොලිසියදී හැමදේම මම බලා ගන්නම් කියලා. හැමෝම එකතු වෙලා කැම කන තැනදී භූපේන්ද්‍ර ජයරාජ්ට කියනවා ඔයාට මානේසර් යන්න වෙනවා කියලා. ඒ ආලෝක් කුමාර හොයන්න. වසන්ත් විහාර පොලිස් ස්ටේෂන් එක. ඒ කියන්නේ මේ කේස් එක හැන්ඩල් කරන ස්ටේෂන් එකේ කරන්ට් එක කපනවා. ඩීසීපී වාතිකා මූලස්ථානපතිට කතා කරලා කියනවා මේකට විසඳුමක් අරන් දෙන්න කියලා. දිල්ලියේ විශේෂ කාර්ය බලකායේ සුධීර් ඇතුළු කණ්ඩායම කරෝලි වල පොලිස් ස්ටේෂන් එකට යනවා. සිද්ධිය කෙටියෙන් කියලා සුධීර් අවසර ගන්නවා. භූපේන්ද්‍ර විකාශ් ගෙනුයි බ්‍රිගේෂ් ගෙනුයි ප්‍රශ්න කරනවා. විකාශ් කියනවා බ්‍රිගේෂ් එක පල්ලියේ ඉඳිය කියලා. බ්‍රිගේෂ් කියනවා විකාශ් එක පාක් එකේ ඉඳිය කියලා. දෙන්නා වෙන වෙනම තියලා ප්‍රශ්න කරනකොට මේ දෙන්නගේ උත්තර එකිනෙකට ගොඩක් වෙනස් වෙනවා. භූපේන්ද්‍ර මේ දෙන්නව රවට්ටලා දෙන්නාම ලව්වා වෙන වෙනම ඇත්ත සිද්ධිය දෙන්නගෙම කටින් එළියට ගන්නවා. විකාශ් භූපේන්ද්‍රට කියනවා එයාලට ඕනුනේ ලිංගිකව ඉන්න විතරයි ඒ ජයි පිස්සෙක් වගේ හැසිරුණා කියලා. භූපේන්ද්‍ර අහනවා ඉතින් ජයිව නවත්තන්න ඔයගොල්ලෝ කවුරුත් උත්සාහ කරේ නැද්ද කියලා. විකාශ් සහ බ්‍රිගේෂ් කියනෝ එයාව නවත්තන්න අමාරු කෙනෙක්. එයාට තරහ ගියාම පිස්සෙක් වගේ. ඒ නිසා අපි පැත්තට වෙලා ඉන්දියා. එයා අපිට වඩා වැඩිමල්. ඒ නිසා අපි එයාට බයයි. එයා කියන දේ තමයි අපි කරන්නේ. එයාගේ බිරිඳ නැති වුණාට පස්සේ තමයි අපි එයා කියන දේ අහන්න ගත්තේ. දැන් අවුරුදු 2ක 30 ඉඳන් අපි මේ දේ කරනවා. බිරිඳගේ මරණින් පස්සේ මිනිහා හරි අමුතු විදිහට වෙනස් වුණා. තරුණ ජෝඩු සතුටින් ඉන්නවා. එයාට බලන් ඉන්න බෑ. අපේ පැත්තේ වෙඩින් එකක් තිබ්බහම මදුසමය වෙන තැනට ගිහින් රෑ පුරාම දොරට ගහලා කරදර කරනවා. මැඩම් අපි ප්ලෑන් කරේ එයාලගේ දේවල් මංකොල්ල කන්න විතරයි. ඒ තර කපල් එක කරන දේවල් දැකලා ජායිට තරහ ගියා. දැන් පාන්දර වෙලා සුධීර් ඇතුළු කණ්ඩායම කරෝලි වලට ගිහින් පාලමෙන් යන්නේ නැතුව එයාලා ගඟක් හරහා යන්න තීරණය කරනවා. මොකද පාලමෙන් ගියොත් පොලිසිය එනවයි කියලා ඒගොල්ලන් දැනගන්න නිසා ටීම් එක ගඟෙන් එගොඩ වෙලා ගමකට යනවා. අමර් සිංගේ ගේ කොහෙද කියලා ගමේ මිනිහෙකින් සුධීර අහනවා. තෙමිලා ඉන්න නිසා මොකද වුනේ කියලා ගමේ මිනිහයා අහනවා. බීලා වැඩි වෙලා අපිව ගඟට වැටුණා කියලා මොවුන් කියනවා. ගමේ මිනිහයා කියපු තැනට ටීම් එක යනවා. අමර් සිං තේ එකක් බිබී වාඩි වෙලා ඉන්නකොට සුධීර අතටම අල්ල ගන්නවා. අමර්ගේ අම්මට ඉක්මනට ගිහින් එන්නම් කියලා ලීසියත් එක්ක එනවා. සුධීර් සහ ටීම් එක අමර්වත් එක්කරගෙන ගඟ හරහා යන්න හදනකොට අමර් පොලිසිය තල්ලු කරලා ගඟේ ගලාගෙන යන පැත්තට පීනගෙන යනවා. සුධීර් අමර් රමර් කියලා කෑ ගහනවා. ඔයාලා හිතන්නේ මොකක්ද? අමර් පැනලයිද? සෝනු සහ ආලෝක අහුවේද? අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හමු වෙමු.